ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත් කාලයක සිට පැවත එන සදහම් මිතුදම ශක්තිමත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේත් ශ්‍රී ලංකා පොලිසියේත් පූර්ණ අනුග්‍රහය යටතේ මහමෙවුනාව භවනා අසපු සංචිතයේ මගින් සංවිධානය කරන අප මාතෘභූමියේ අසිරිමත් පුණ්‍ය භූමි වන්දනා කිරීම තායි වන්දනා පාදයාත්‍රා අසිරිමත් පුණ්‍ය චාරිකාව රජරට ප්‍රදේශයේ පසු කරමින් ඊයේ දිනේ කණ්ඩලමට සම්ප්‍රාප්ත වූවා දඹුලු පුරවරයේ බලා ගමන් කෙරුණු අද දිනේ පාදචාරිකාව ආරම්භ වූයේ කණ්ඩලම පොප් හැම් වනෝද්‍යානයේ සිටයි උදෑසන දානය සඳහා පින්වත් ස්වාමින් වහන්සේලා පින්ඩපාත චාරිකාවේ වැඩම කළ අතර කණ්ඩලම ප්‍රදේශවාසී ජනතාව මග දෙපස රැස් වී පින්ඩපාත දානය පූජා කරන්නට සැදී පැහැදී සිටියා දානය වැළඳීමෙන් අනතුරුව මද වේලාවක් විවේක සුවයෙන් වැඩ සිටි පින්වත් ස්වාමින් වහන්සේලා නැවතත් පාදචාරිකාව ආරම්භ කරන්නට යෙදුණා. පාගමනින් දඹුල්ල දක්වා වැඩම කෙරෙන මහ සංඝරුවනට සහ උපාසක උපාසිකා පිරිසට මග දෙපස රැස් වූ පින්වතුන් පිරිකර පූජා කරන්නටත් මාර්ගයට කෙසෙල් කොළ අතුරා ගමන් පහසුව ඇති කරන්නටත් යුහුසුලුව කටයුතු කරන අයුරු අදත් අපට දක්නට ලැබුණා. දැඩි සූර්ය රශ්මිය මැද්දේ දහවල් කාලයේ වන විට දඹුල්ල රන්ගිරි දඹුලු විහාරයේ වෙත වැඩම කළ විඩාබර වූ පින්වත් මහසංගරුවන උදෙසා විශේෂ ගිලන්පස පූජාවක් සූදානම් කර තිබුණා. එමෙන්ම පින්වත් ස්වාමින් වහන්සේලාගේ දෙපාවල ඖෂධීය තෙල් ගල්වා සම්භාණය කොට සුවපහසුව සලසා දී උතුම් සංඝෝපස්ථාන පින් රැස් කරගන්නටද සැදැහැවතුන් එය මහඟු අවස්ථාවක් කරගත්තා. රන්ගිරි දඹුලු විහාරයේ වන්දනා කිරීමෙන් අනතුරුව පින්වත් ස්වාමින් වහන්සේලා ප්‍රධාන උපාසක උපාසිකා පිරිස ඓතිහාසික දඹුලු ලෙන් විහාරය වන්දනාමාන කරනු ලැබුවා. පාගමනින් වැඩම කරන ගුණවෘද්ධ තපෝවෘද්ධ දුතාංගධාරී ලොවට උතුම් පිංකිත වූ ඒ මහසඟරුවනට උපස්ථාන කොට ලද දුර්ලභ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට යොහුසුලවන පින්වත් ඔබට පාදයාත්‍රාවේ මාර්ගයට හෝ පින්වත් ස්වාමින් වහන්සේලාගේ පාදවලට ජලය වත් කිරීමෙන් වළකින ලෙසත් ඒ වෙනුවට කෙසෙල් පත්‍ර වැනිදෑ මාර්ගයට අතුරන ලෙසත් සිහිපත් කර සිටිනවා. දඹුලු පුරවරය ඔස්සේ පාගමනින් වැඩම කළ තායි වන්දනා පාදයාත්‍රාව කපුවත්ත ප්‍රදේශයෙන් අද දවසේ නිමාව සනිටුහන් කරනු ලැබුවා. හෙට දිනේ කපුවත්තේ සිට ගමන් අරඹන පාදයාත්‍රාව මඩවල උල්පත දක්වා වැඩම කිරීමට බලාපොරොත්තු වෙනවා.